මට ඔයා කියන මුකුත් අහන්න ඕනේ නෑ ගුරුන්නාන්සේ. හරි, මම ඔයාට පොරොන්දු වුණා මිනිහක් දෙනවා කියලා. ඒ මිනිහ මම ඔයාට දෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ වැඩේ කරන්න. එච්චරයි. අපි මිනිහක් හොයමු මහත්තයෝ. මමත් උදව් කරන්නම්. තව ටිකක් ඉවසලා බලමුකෝ. හෙව්වා හෙව්වා ගුරුන්නාන්සේ. ඔයාට මිනිණන් එකට 10ක් වුණත් අපිට දෙන්න පුළුවන්. ඒ වුණාට මේ ඔයාම නෙමෙයි ඇඟේ රස්නේ තියෙන මිනිහක් ඕනේ ඕනේ කියන්නේ. ඉතින් එහෙම මිනිහක් දෙන්න පුළුවන් මෙහෙම විතරයි. මේ වැඩේ කරන්න එපා මහත්තයෝ. ගුරුන්නාන්සේ මේ මම කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියලා මට උගන්වන්න දෙන්න එපා ගුරුන්නාන්සේ. හරි. එහෙනම් කරුණාකරලා ගුරුන්නාන්සේ දැන් ගුරුන්නාන්සේගේ වැඩේට ලෑස්ති වෙන්න මචං. මම මගේ මිනිය දෙන්න. කරුණාකරලා ওই වැඩේ කරන්න එපා. ඒ ගුරුන්නාන්සේ ගුරුන්නාන්සේගේ වැඩේ කරන්ද මම මගේ වැඩේ කරන්නම් මචං. හරි. ওই වැඩේ කරන්න එපා. කට බාබණ්ඩ හෙන්ද හෙන්ද වෙන්නු මගේ අත හොල්ලගන්න බෑ මම. පිස්තෝල ගන්න එළියට. ඒ කන්ද බෑ කිත් අයියේ. ඔය මාත්‍ය වාඩි ගිරෙවෝ. අනේ ගුරුනාන්ද මම අනේ අනේ ගුරුනාන්ද මගේ අත අනේ ගුරුනාන්ද අත මාත්‍යෝ ඔය වගේ අපරාධ කරන්න පුරුදු වෙන්න එපා. ඒකෙන් මාත්‍යයට නීතියෙන් ගැලවෙන්නත් බෑ. හෘද සාක්ෂියෙන් ගැලවෙන්නත් බෑ. අනේ අනේ ගුරුනාන්සේ ඇඟිල්ලක්වත් ඔල්ල ගන්න බෑනේ ගුරුනාන්සේ. ගුරුනාන්සේ කරුණා කරලා කිත්තාගේ අත්සනීප කරන්න ඕනේ. ඔන්න අපි නරක මිනිස්සු කියන්න එපා. ඔය මහතුරු කලබල නොවී ඉන්නකෝ. ඕගේ මේට ඇරිලා යයි. අනේ අනේ ඇරිලා යයිද ගුරුන්නාන්ස සුවරද? ඇරිලා යයිද? මං වංගියක් කීවනේ මහත්තයා. ආ මහත්තයෝ දැන් මේ වෙලාවේ අපිට මිනිහක් හොයාගන්න බෑ. අපි මේ හාදයාගෙන් ওই වැඩේ කරගමු. ඈ මුගෙන් මු මරන්න නැතු කොහොමද ගුරුනාන්සේ එහෙම කරන්නේ? අපි මේ ළමයාට යකෙක් බන්ධනය කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකගෙන් ඕන ඕන වැඩ ගන්න. වැඩේ කෙරුණට පස්සේ යකාව පන්නලා දාමු. ඒක හරියයිද? මං වරදින දේවල් කියන්නේ නැහැ මහත්තයෝ. පිල්ලි යවනවට වඩා ඒක හොඳයි. මං හිතන්නේ දැන් මහත්තයාගේ අත සනීපයි. අත නමල බලන්නකො. අත නමල බලන්න. හරි. නවන්න පුළුවන් මේකනි මේකනි. නවන්න පුළුවන් කරුණා වැඩ කරනවා වැඩ කරනවා. අපි එහෙමනම් එහෙම කරමු මහත්තයෝ. මට මේ වැඩේට අඩුම කුඩුම ටිකක් ගන්න ඕනේ. අපි එහෙමනම් මේ වැඩේ හෙටම පටන් ගමු. එහෙම හොඳයිනේ. හරි හරි හරි. හරි හරි. ඒ ගුරුනාන්ස කොහොමද මචං ඒක කළේ? ඒවා ඉතින් තමුන්න හෙට කිව්වට තේරෙන්නේ නැහැ. ඕක තමයි මහත්තයෝ. මේ ශාස්ත්‍රයේ බලය. කවුද? අපි මధుර. මధుර. ආ මధుරයි.
අම්මෝ මම බය වුණත් එක්ක. ඇයි අම්ම ගෙදර නැහැ? නැහැයි. අම්මලා පොලිසියට ගියා. යා ඇතුළට යන්න. එන්න. එන්න ඉඳගන්න. අයියේ අපේ අය ගැන මොන හරි ආරංචියක් තියෙනවද? මේ මනුස්සයා මොන ලෝකේ ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ. නංගි. අයියා ගෙදරත් එක මොන හරි ප්‍රශ්නයක් වුණාද? නෑ මං අහන්නේ ගෙදරින් තරහ වෙලා යන්න තරම්? නෑ අක්කේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. තාත්තයි අයියයි නම් ඉතින් කොයි වෙලාවෙත් රණ්ඩුනේ. ඒක අපේ ගෙදර සාමාන්‍ය දෙයක්. තාත්තා අයියට ගෙදරින් යන්න මොන හරි කිව්වද? නෑ මං අහන්නේ මේ එහෙම දෙයක් කියුණා නම් හරි දන්නවනේ අපේ ලොකා කුකුල් කේන්තිකාරයනේ. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් වුණ නෑ. ඒත් හරි ඉන්දීවරියක් දාලා ගිය එක ගැන නම් අයියා ගොඩක් දුකෙන් හිටියේ. අපට සිරි මේ මනුස්සයා ගංග මොහොතක පැන්නත් දන්නේත් නෑ. ප්‍රයත්නය ගැනම තමයි කී කී හිටියේ. නෑ නෑ කාලින්ගේ එහෙම දුරවලෙක් නෙවෙයි. හරි එහෙනම් මේ මනුස්සයාට මොකද වුනේ? දැන් බලාගෙන ගියාම අයියා අතුරුදහන් වෙන්න කලින් ඉඳලා තියෙන්නේත් ඔයත් එක්ක. ඔයත් එක්ක ඉඳලා ආපු දවස් ඉඳලා හද වෙනකන් කවුරුත් අයියව දැකලා නැහැ. ඔව්. ඔයා තමයි කාලින්ගට වෙච්ච දේට වග කියන්න ඕන. මේ මොන මගුල් කතාවද? මාත් එක්ක ඉඳලා මාව ගෙවල් ළඟින් දාලා බයිකේ නැගලා යන්නම් මචං කියලා ගියා. මං දන්නේ ඔච්චරයි. ඔන්න ඕවට එහෙම මාව ගාව ගන්න එපා. මං ඔන්න දැම්මම කිව්වා. නෑ මං අහන්නේ ඔයත් එක්ක අන්තිමට ඉද්දි මොනාද කිව්වේ? එහෙම විශේෂයෙන් දෙයක් කිව්වේ නෑ. ඉන්දීවරි ගැන තමයි වැඩියෙන්ම කිව්වේ. ඉන්දීවරි ගැන කතා කරේත් මේ හොටපටේ ගැන තමයි. අයියේ අයියට අපේ අයියගේ වෙනසක් පෙනුනේ නැද්ද? හරි හරි එහෙමනම් මම කියනවනේ. එහෙම වෙනසකට කියලා තිබ්බේ පොඩි අඩියක් ගහලා හිටපු විතරයි. ඒකත් මේ බොහොම ටිකක්. ඔක ඉදින් මට අම්මට තාත්තට කියන්න බෑනේ. නෑ මං ලාවට කිව්වා. හෙත් එච්චර අවුලක් පෙන්නුවේ නෑ. මම මේ ආවේ ඔගොල්ලෝ අම්මටයි තාත්තටයි ටිකක් කතා කරලා යන්න. ඒගොල්ලෝ තනියම එහාට මෙහාට දුවන්න ඕනේ නැහැ. අපිනුත් මොකක් කර දෙයක් වෙන්න ඕන නම් කියන්න කියන්න. මං කියන්නම් අයියලාව කියලා. අපි එනම් ගිහිල්ලා එන්න. අයියලාට ඒකක්වත් බිව්වේ නැහනේ. ඔයා දන්නවත් ඒ හදන්න. ඕ මං දන්නවා. හරි එහෙනම් හදන්නකෝ බාන්න. ගිහිල්ලා මෑන්න වාගේ තේකක්. එපා එපා. අපි එනකොට බීලා ආවේ. ඔයා ඉන්න නංගි. මොන හරි තියෙනවා නම් අපිට කියන්න. හරි අයියේ. එහෙනම් අපි ගිහින් එන්න නංගි. හරි අක්කේ. බුදුසරණයි. යා ඔය වයිසි මහත්තයා අම්මෝ. ඔගොල්ලන්ගේ පුතාගේ කේස් එකේ ඉන්වෙස්ටිගේෂන් අපි දැන් පටන් අරගෙන තියෙනවා. අපි කිතුරුවන් මන්ත්‍රීතුමාගෙනුත් ස්ටේට්මන්ට් එකක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ස්ටේට්මන්ට් ගන්නකොට අපේ කාම මැරිලාදී. නෑ නෑ නෑ. එහෙම වෙන්නේ නෑ. ඕගොල්ලන්ගේ පැමිණිල්ල ආපු ගමන් අපි කලේ කිතුරුවන් මන්ත්‍රීතුමා හොයාගෙන ගියපු එක. නමුත් අපිට මිනිහව අල්ල ගන්න බැරි වුණා. හැබැයි අපිට මෙන්න මෙහෙම සැකයක් තියෙනවා. ඔය කණ්ඩායම මෙතෙක් කල් කරපු කියපු දේවල් බලනකොට මේ අතුරුදහන් වීමේ කතන්දරේ තවත් එක නාට්‍යයක්ද කියලා හිතෙනවා. එහෙම හිතලා බෑනේ සර්. සර්ලා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ නේද? අපි හොයලා බලනවා තමයි. ඕගොල්ලන්ට සාධිකයක් දෙන්න පුළුවන් ද ඕගොල්ලන්ගේ පුතා කරන්න බොරුවක් නෙවෙයි කියලා? ඇත්තම කියනවා නම් ඔයිසි මහත්තයා අපිට ඒ ගැන සාධිකයක් දෙන්න නම් අමාරුයි. ඔය සිද්ධි වෙනකොට අපේ එක ඔය දේශපාලන පක්ෂෙන් අයින් වෙලාලු හිටියේ. ඉතින් එහෙම අයින් වෙච්ච කෙනෙකුට බොරුවට ඕම හැංගිලා දේශපාලන වාසි ගන්න ඕන කියලා මම නම් හිතන්නේ නැහැ. නෑ නෑ. මගේ හිත කියනවා මගේ පුතාට කවුරු හරි කරදරයක් කළා කියලා. මට හොඳටම විශ්වාසයි මගේ පුතා පැහැරගෙන ගින් කියලා. මට හිතා ගන්න බැරි ඇයි පොලිසිය මේ ගැන මේ තරම් සරලව හිතන්නේ කියලා.
ඔබතුමී අහලා තිනවනේ අර ගමරාලගේ කොටියේ කතන්දරේ. හැමදාම කොටියාවෝ කියලා කෑ ගහලා අන්තිමට කොටිය ආපු දවසට කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අන්න ඒ වගේ වැඩක්. මේ ගැන කිසිම හෝඩුවාවක් නැහැ. Dialogue Television නව පසුගියුම් සම්බන්ධතාවක් මිලදීගෙන සියලුම channel දින 30ක්ම නොමිලේ නරඹන්න. හෝඩුවාවක් නැහැ. අඩුම ගානේ දෙකපු කෙනෙක්, ආපු කෙනෙක් කිසි දෙයක් නැහැ. බැලු බැල්මට පේන්නේ තමන් විසින් කොහේ හරි ගිහිල්ලා හැංගිලා ඉන්නවා කියන දෙයක්. හරි. ඒක එහෙම වෙලා තියෙනම් ඒකට යාට වෙනම දඬුවම් දෙන්නකෝ. මාසාකි කියන්න. දැනට අපට කරුණා කරලා මෙයාට උනේ මොකද්ද කියලා හොයලා දෙන්න. මේකයි. වරදක් නොකරපු මිනිස්සෙකුට කාටවත් නොකිය ඕන තැනක හැංගිලා ඉන්න පුළුවන්. ඒකට කාටවත් වරදක් කියන්න බෑ. ඕගොල්ලන්ගේ පුතා කාලිංග බොරුවට කොහේ හරි හැංගිලා හිටියත් ඒකට කාටවත් වරදක් පටවන්න බෑ. හැබැයි ඒකට අපිට දඬුවම් කරන්නත් බෑ. ඔබතුමා ඒ ගැන සාක්ෂි දුන්නත් නැතත් වැඩේ තියෙන්නේ මේකයි. අපිට මේ ඇත්තට තියෙන කේස් වලට යොදවන්න කාලයක් නැහැ. එහෙව් එකේ මේ බොරු කේස් වලට යොදවන්න අපිට කොහෙද කාලයක්? ඒ කියන්නේ පොලිසිය පුතාට වෙච්ච දේ හොයන්නේ නැහැ කියන එකද? නෑ නෑ නෑ. මම ඔබතුමිට කියවනේ පරීක්ෂණ කටයුතුත් පටන් අරන් තියෙන්නේ කියලා. දැන් අපිට මුලින්ම පරීක්ෂා කරන්න තියෙන්නේ මේක ඇත්තටම පැහැර ගැනීමක්ද? එහෙම නැත්නම් මේ පක්ෂ සාමාන්‍ය පුරුද්ද විදිහට මේක බොරු රඟපෑමක්ද කියලා හොයාගන්න. හැබැයි එතනදී ඔප්පු වුණොත් මේක බොරු රඟපෑමක් නෙවෙයි ඇත්තක් කියලා ඔන්න අපිට පුළුවන් කවුද පැහැර ගත්තේ? කොතනදීද පැහැර ගත්තේ? කොහොමද පැහැර ගත්තේ? දැන් ඉන්නේ කොහෙද කියලා තොරතුරු හොයාගන්න. ඔව් ඉතින් ඔය ඔක්කොම කර කර ඉන්නකොට අපේ කාම මරව දාලා තියේ. නෑ 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 නෑ. එහෙම වෙන්න දෙන්නේ නෑ. ඔබතුමාලා ටිකක් ඉවසීමෙන් ඉන්නකො. මොකද අපි රාජකාරිය දන්න මිනිස්සුනේ. වයස දන්නවා. ඉතින් අම්මට හිතුනේ නැද්ද ඒ මනුස්සයා මට වඩා දෙගුණකින් විතර වයසයි කියලා? ඔය කජු කිරි කොල්ලන්ව කසාද බැඳලා දැ ජීවිතේට මුණ දෙන්න. කසාද බඳින්න ඕනේ ජීවිතය ගැන අත්දැකීමක් තියෙන මිනිහෙක්ව. ඇත්තද? එතකොට ඒ මනුස්සයා වයසට ගිහිල්ලා මැරිලා ගියාම මම තනි වෙනවනේ. අම්මා ඒ ගැන හිතුවද? අම්මා එනවද එදාට මාව බලාගන්න? උදිත කියන්නේ එහෙම මැරෙන මිනිහෙක් නෙවෙයි. දැක්කනේ ඔයා ඒ මනුස්සයා හරි ශක්තිවන්ත මනුස්සෙක්. අම්මා අම්මගේ එකම දරුවා මන් නේද? අම්මට දරුවෙකුට කියලා ඉන්නේ මං විතරයි නේද? ඇයි අම්මා අම්මට බැරි අඩුම තරමේ මං කෙනවත් අම්මගේ ওই දේශපාලනයේ බිස්නස් වලින් ওই පිටින් හිටන්න අඩුම තරමේ මං කෙනවත්. මේක දේශපාලනෙත් නෙමෙයි බිස්නසුත් නෙමෙයි. මං හිතන්නේ ඔයා ගැන, ඔයාගේ අනාගතය ගැන. අනාගතය ගැන හිතනවා නම් ඇයි අම්මා ඒක අඳුරු කරන්න හදන්නේ? මං අකමැති මිනිස්සෙකුට මාව කසාද බඳලා දීලා අනිත් එක මේ මා නාකි මිනිස්සෙකුට. නාකි මිනිස්සෙ? කවුද කියන්නේ උදිත නාකි කියලා? මං මොදකපු නාකිකමක් ඔයා කොහොමද උදිත ගිරක්කේ? අම්මා මම මේ සීරියස් කතා කරන්නේ. මං කැමති නෑ මේ මිනිස්සව කසාද බඳින්න. අන්න ඒ නිසා මට ඔබට බල කරන්න එපා. හරි. ඔය කතා වැඩක් නෑ. මට කියන්න උදිතලා මෙහෙ ආව දවසේ ඔයා සමන්තවත් දාලා කොහෙද ගියේ? කව හම්බෙන්නද ගියේ? ඇයි? ඇයි මං ඒක අම්මට කියන්නේ? මං ගියේ මට ඕන තැනක. අම්මට ඕන නම් අම්මගේ ওই බුද්ධ්‍යංශ දාලා හොයලා බලන්න මං කොහෙද ගියේ කියලා. Excuse me madam. ඇයිද කොනාර? තවස මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද? අපි මෙතන කතා බහක ඉන්නකොට ඇහිලා බැලිලා නෑ නැද්ද බලන්න. Sorry madam. අර කිතුන්න තාම පොලිසිය ඇරස් කළා නෑ මඩ. මම ඒක කියන්න යාවේ. ඇයි ඇරස් කළා නැත්තේ? ඌනි අර කොල්ලා විශ්ුවේ. වා කොහෙද? අම්මලගේ දේශපාලන වැඩ කටයුතු ඉවර කරලා වෙලාවක් තිබ්බොත් විතරක් පවුල දේවල් ගැන කතා කරමු. නෑ මං කතා කරලා ඉවර නෑ.
එවුනට මං කතා කරලා ඉවරයි. අම්මලා දැන් හතුරු මර්ධනය කරන්න. මං පස්සේ කතා කරන්න. Next change. Dialogue dongle එකක් සමග මුල් මාසයේ පුරා 6GB නොමිලේ. Dialogue අනාගතය ආදායි. බලනයිස කෝනාර මේ රමේ හරිම හිතුවක්කාරයි. මම ප්‍රියංගා දම්මි සමන්තාත් දාලා කාර් එකේ තනියම ගිහිල්ලා තියෙනවා. ඒක ගැන තමයි දැන් කතා කර කර හිටියේ. හැබැයි මඩම් මේ වෙලාවේ ප්‍රියංගා දාමිස්ව තනියම එහෙම යවන එක එච්චර හොඳ මදි. මොකද දන්නවනේ කිත්තගේ හැටි. බැරි වෙලාවත් මඩම් මු ඇසිඩ් පාරක්වත් ගැහුවා. එහෙම නම් ඉතින් ඇ ජීවත් වෙලා ඉන්න නෙවෙයි. මං හිතන්නේ ඒකට ඒ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා. මට බය මේකින්න වෙන දෙයක පැටලෙයි කියලා. අපි හොයලා බලමුකෝ මඩම්. කොහෙද? අපි ගාව ටෙලිෆෝන් එකක්වත් නැහනේ. කෝල් එකක් දීලා හොයලා බලන්න. කරි ප්‍රශ්නයක් නැත්තම් චූටි මැනිකේ නෑවිත් නම් ඉන්නේ. හරි ඉතින් අලුත් පක්ෂයක් හදන්නේ කොහොමද ඇංගිලේ ඉඳලා? අනිත් එක කාලෙන් ගියා මම නොදැන කිසිම දෙයක් කරන්නේ. මට නොකිය කිසිම දෙයක් කරන්නෙත් නෑ. ඒකින්ද මම විශ්වාස කරන්න ඉඳවරි. නෑ මං එහෙම හරියටම කියන්නේ නෑ. ඒත් මගේ හිතේ එහෙම ලොකු සැකයක් තියෙනවා. අනිත් පැත්තට අපේ මිනිස්සු මේ කරපු කියපු පිස්සු විකාර වැඩින්ද ඒ ගැන ලොකු විශ්වාසයකුත් නැහැ. තමුන් ආන්සර් කියන්න. මම දැන් ඔය දේශපාලනේ අතෑරලම දාලා දින්නේ. ඔව්. නිකම් මිනිස්සු තරහ වෙන එක විතරයි නේ කිසිම තේරුමක් නැහැ. රටට වැඩක් කරන්නත් බැහැ. මට වැඩක් කරගන්නත් බැහැ.